ලෝකයේ දවසින් දවස තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා කියලා අපි අහලා තියෙනවනේ. ඉතින් වෙනස් වෙන ලෝකේ එක එක කාලෙට එක එක දේවල් එනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ව්‍යාපාරය හඳුන්වන්න පුළුවන්. එකම ශේෂ්ත්‍රයක නියැලෙන ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ඉන්නවා. එක් ව්‍යාපාරිකෙක් සාම්ප්‍රදායික ක්‍රමයන් යටතේ ඔහු ඔහුගේ ව්‍යාපාරය ගෙන යනවා. අනෙක් ව්‍යාපාරිකයා දවසින් දවස ඔහුගේ ව්‍යාපාරය වෙනස් කරමින් ඒකට අමතර යමක් එකතු කරමින් ඒ ව්‍යාපාරය ඉදිරියට ගෙන යනවා. ඉතින් ගොඩ දෙනෙක් කැමති මේ වෙනස් වෙන ව්‍යාපාරයට. උදාහරණයක් ගත්තාම පස්සේ අවන්හල් වගේ දේවල්. ඔයා හිතන්න එක් අවන්හලක හැමදාම බතුයි හාල් මැස්සුයි පරිප්පුයි විතරක් නම් දෙන්නේ අපි හැමදාම ඒ අවන්හලට යනවද? නෑ. අපි කැමති විවිධ විදිහට ඒ කෑමවල රස බලන්න. ඉතින් වෙනසක් තියෙන තැනකට කවුරුණත් යන්න කැමති. ඉතින් ලෝකයේ දවසින් දවස වෙනස් වෙද්දී තාක්ෂණය නව සොයා ගැනීම අත්හදා බැලීම් වගේ දේවල් මගින් ඉදිරියට යද්දී අපිට අහන්නට බැරි තරම් අමුතු දේවල් පුදුම දේවල් දකින්නට ලැබෙනවා. ඉතින් මේ කියන්න හදන්නේ ලෝකයේ තියෙන පුදුමම අවන්හල් කිහිපයක් ගැන. ඉතින් දැනුම වගේම ඉතිහාසය ගැන දැනගන්න කැමති ඔයාව අදත් සිව්හෙලේ YouTube channel එකට මම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරන්න, ඊට හැන් තියෙන notification button එක on කරගන්න. එතකොට අපි අලුතින් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයා ළඟට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා හොඳින් නම් like එකක් දාලා යන්න තමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට බලන්න share කරන්න කියලා ඉල්ලනවා. එල්ලෙන අවන්හල ඉන්දියාවේ බැංගලෝර නගරයේ තියෙන මේ අවන්හලට හඳුන්වන්නේ ෆ්ලයින් ඩයින් කියලා. එක් වරකදී 20 දිනකට මේකේ ආහාර ගන්න පුළුවන්. නමුත් මේ අවන්හලේ ආහාර ගන්න වෙන්නේ අඩි 160ක් ඉහළට ගියාට පස්සේ. උස්තැන් වලට බය කට්ටිය මේ අවන්හලේ කෑම ගන්න නම් යන්න හොඳ නැහැ. ඉතින් මෙච්චර උසකට ගිහිල්ලා ආහාර ගන්න හැම පාරිභෝගිකයෙක් ගැනම මේ කට්ටිය ඉතාමත් හොඳින් සැලකිලිමත් වෙලා තියෙනවා. ඉතින් මේ අඩි 160 උඩට යන්නට කලින් මේ කට්ටියගේ ආරක්ෂාව තමයි මේ කට්ටිය මුලින්ම හොයලා බලන්නේ. ඉහතදී ආරක්ෂාකාරීව සිටින බඳපටි සහිත පුටු තමයි මේකට යොදාගෙන තියෙන්නේ. ගැබිනි මවුරුන්ට සහ අවුරුදු 15ට වඩා අඩු දරුවන්ට මේ අවන්හලට යන්නට තහනම්. ඒ වගේම තමයි මෙතෙන්ට එන කට්ටියගේ බර අනුවත් මේ අය ඉහළට යන ප්‍රමාණය තීරණය කරනවා. ඒ වගේම මෙතෙන්දි කන්න පුළුවන්න්නේ මස් වර්ග සහ සෙට් මෙනු එකක් විතරයි. ඒකත් මේ අවන්හලේ තියෙන විශේෂත්වයක්. මුහුදයට තියෙන අවන්හල. ශ්‍රී ලංකාව වටේම තියෙන මුහුදනේ. ඒත් අපිට තාම බැරි වුණා ශ්‍රී ලංකාවේ මුහුදයට ඉඳගෙන කෑම වේලක් කන්න. ඒත් ඉතින් අපිට පුළුවන් මාලදේවිනට ගියොත් මෙහෙම මුහුදයට ඉඳගෙන කෑම වේලක් ගන්න. ඉතින් මම මේ කියන්නේ ඊට අණ්ඩසියා කියන අවන්හල ගැන. මුහුද කියන්නේ හරි ලස්සන තැනක්නේ. ඉතින් මේ අවන්හලට ගියොත් අපිට පුළුවන් රසවත් කෑමක් ගන්න ගමම්ම ලස්සන ලස්සන මාළු ඒ වගේම තමයි මුහුදු ජීවීන් වගේ දේවල් හොඳටම බලා ගන්න. මේ අවන්හල තමයි ලෝකයේ මුලින්ම මුහුදයට හඳපු අවන්හල වෙන්නේ. වාට පුළුවන් මේ අවන්හලේ දිවා ආහාර වේල සහ රාත්‍රී ආහාර වේල ගන්න. මීළඟට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙනස්ම වැඩක් කරපු නින්ජා අවන්හල ගැන. නින්ජා කියන නම අහපු ගමන් ඔයාගේ හිතට නැගෙන අපූර්ව රූපයක් තියෙනවානේ. නිව්යෝක් වල තියෙන මේ අවන්හල අවුරුදු 15කට පස්සේ වහලා දැම්මා. ඉතින් ඊට පස්සේ මේ අවන්හලේ සේවකයෝ මේක ගොඩ ගන්න ලොකු වෙහෙසක් දරලා තියෙනවා. විශාල මුදලක් වැය කරලා ගොඩනගා තිබෙන මේ අවන්හලට එන ඕනෑම කෙනෙක්ට වෙනස්ම අත්දැකීමක් දෙන්න මේ නින්ජා අවන්හලේ සේවකයෝ සූදානම්. මේ අවන්හලට එන සියලුම පාරිභෝගිකයන් පිළිගන්න ඒ වගේම තමයි කෑම ඇනුම් ගෙනත් දෙන්න ඉන්නේ නින්ජා ඇඳුමින් සැරසෙච්ච සේවකයෝ. මේ අවන්හලට වැඩි පිරිසකගේ ආකර්ෂණය තිබුණත් මේ අවන්හල වසා දමන්නට තීරණය කළා තියෙන්නේ ලීසින් ගෙවා ගැනීමේ අපහසුතාවයක් නිසා බව මේ අවන්හලේ වෙබ්සයිට් එකේ සඳහන් වෙලා තියෙනවා. බූ කම්පනයේදි කෑම දෙන ආපදා ආපන ශාලාව. ඉස්පාඤ්ඤයේ පිහිටි මේ ආපන ශාලාව ගැන නොදැන කෙනෙක් ගියොත් වෙන්නේ මහා කරදරයක්. දහවල් කාලේ මේ ආපන ශාලාවට ගියොත් අපිට අමුතුම අත්දැකීමක් ලබා ගන්නට පුළුවන්. ඒ තමයි මේ ආපන ශාලාවේ ඇති කරන કૃතිම බූ කම්පනය. මේ භූකම්පනයේ අත්දැකීම ගන්න ගොඩ දෙනෙක් මේ ආපන ශාලාවට එනවා. මේ අවන්හල තුල 7.8ක භූකම්පනයක් ඇති කරනවා. ඉතින් පාරිභෝගිකයෝ වැඩියෙන්ම මහන්සි වෙන්නේ ඇනෝම් කළ ආහාර ආරක්ෂාකාරීව කන්නයි. නමුත් මේ අවන්හලේ බීම වර්ග සහ දියර වර්ග උඩින් යනකනම් නවත්තන්නටම බැහැලු. බීම සහ දියර පමණක්ම නෙවෙයි ආහාරත් ඇතිපදන් උඩින් වීසි වෙන අවස්ථා දක ගන්නට පුළුවන්ලු. විදුලිය විසන්දි වෙමින් දිගින් දිගටම ඇතිවෙන භූකම්පනය නිසා ආහාර ඔක්කොම කන කෙනෙක් හොයාගන්නට බැරි තරම්. ඩෙවිල් අයිලන්ඩ් බන්ධනාගාර අවන්හල. චීනයේ තියෙන මේ අපූර්ව අවන්හල නිර්මාණය කරලා තියෙන්නේ
හිරගයක් විදිහට මේ අවන්හලට ගියාට පස්සේ අපිට පුළුවන් හිරකාරයෙක් වගේ හිර කූඩුවකට වෙලා කන්න. ඉතින් සිරකාරුවෙක් විදිහට ඇඳගත් කෙනෙක් ඇවිල්ලා තමයි අපිට ආහාර පිළිගන්නන්නේ. ඒ වගේම තමයි මේ අවන්හලේ ඉන්න මුරකාරයෝ ඇඳගෙන ඉන්නේ ගාඩ් වරුන් ලෙස. ඒ වගේම තමයි හැමතැනම මාංචු සහිත ෆොටෝ, ඒ වගේම තමයි ඇඟිලි සනකුළු වල ෆොටෝ දැක ගන්නටත් පුළුවන්. මේ වගේ අවන්හල තුර ජනතාවට සිරගේක අත්දැකීමක් ලබා දීමත් අපරාධය සිදු කිරීමට ඇති බය ඇති කිරීම මූලික අදහස කියලා තමයි අවන්හලේ හිමිකාරයා කියන්නේ. හිරබත්වල තියෙන රස නැතත් මේ අවන්හලේ තියෙන කෑම නම් ඉතාමත් ප්‍රණීතයිලු. ඉතින් මේ දේවල් අතරින් ඔයාට වැඩියෙන්ම හිත ගියේ මොකටද? අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වගේ වැදගත් වීඩියෝ ගොඩක් අපේ YouTube channel එකේ අපි කරලා තියෙනවා. පල්ලෙහා description එකේ මම link එක දාලා තියන්න ඒ වගේ වීඩියෝ ගොඩක. ඔයාට පුළුවන් ඒවත් check කරලා ඒවත් බලන්න. ඒ වගේම තමයි ලංකාවේ ඉතිහාසය ගැන ගොඩක් වීඩියෝ අපි කරලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ වීඩියෝත් බලන්න. රාවණ රජුන් රජ කරන්නට කලින් ඉඳපු රජවරුන් ගැන වගේම ඉතිහාසයේ සැඟවි ගිය හැම අස්සක් මුල්ලකම රින්ගන්න අපිත් එක්ක එකතු වෙන්න. ලංකාවේ ඉතිහාසය ගැන විතරක් නෙමෙයි ලෝක ඉතිහාසය ගැන දැනගන්නත් ඔයාලට පුළුවන් අපිත් එක්ක එකතු වුණොත්. ඒක කරන් තියෙන්නේ ඉතාමත් සුළු දෙයයි. පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරන්න, ඊට හැන් තියෙන notification button එකත් on කරගත්තොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලකට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් වැදගත් වීඩියෝ එකකින් හම් වෙනකන් මම ඔයාලගෙන් සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. මේ වගේ වැදගත් වීඩියෝකින් හම් වෙනකන් ඔයාට සුබ දවසක්.